Lakmi, ape ayo, ape kamai, ape rasai, aragena, ape hemadayamat me welawata inne, ape rate, wira wrek ho wira wriyak gegedetta, naththang ho samaga ho aya samaga katha baha karala, rasawat katha bahak, rasawat aaharayak aragena yanna. Ethen ada api aawet e wagema ape rate bohoma shreshtha kalakaruwekawata. Ohu dashaka atak panapu කෙනෙක් ජීවිතේ ඒනික් මං හිතන්නේ කොච්චර කලාවට කැප කරාද කියලා එතුමාම කියයි. මෑත එතුමන් පිළිබඳ පුෂ්කර වන්නිආරච්චි ජීවිත ග්‍රන්ථයක් ලියනවා සතිස්. මේ සතිස් චන්ද්‍ර එදිරිසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවා. ආයුබෝවන් ආයුබෝවන් මහත්මයා. දැන් මම හිතනවා මේ සතිස් කියන්නේ හොඳ බ්‍රෑන්ඩයක් කියලා. Pauke kali potata pushkar thoragatte nama hariyatama hari man hitanne ehema den ehema thiyenawane ape diddeniya mahatmayata dida kiyena ehema jackson anthony tama jaka kiwwa e wage obathumata dukha kiyena wage satis kiyenaka pada habe gar nikan kawadawath oy hallwood lak wenna e brand eka quality e quality ka patan gatha tanata api yannone ada api katha baha karanne den attarama සමහර චිත්තපටි ගාන, සින්දු ලියපු ගාන, නාට්‍ය කරපු ගාන, ඒවා බොහෝ විට ඔබ අහසා ඇති. ඒවා මේ සතිස් කියන කෘතියෙත් ඇති. පර්ණ එතුමා ගැන ලියපු කෘති තියෙනවා මාගාව. එතුමා දීපු ඒවා ඒත් තිබේ. විකිපීඩියා ගහුවනම් ඒත් හම් වෙනවා. මට අහගන්න ඕන කටින්ම දැන් බොහොම සුන්දර තැන් ඊට වඩා ඇති. අපි යමුද කුඩා කාලෙට. ඒතර කුඩා කාලේ කියන්නේ මේ මම දන්නේ නැහැ ඒතර සතිස් චන්ද්‍ර එදිරිසිංහද කියලාවත් නම. එහෙම නැත්තම් S එදිරිසිංහද මොකක් හරි තියෙන්නේ S එදිරිසිංහ හරි ඒක යාලා මතක් කරමු අම්මා අප්පච්චි ගැන ඔව් අද මගේ තාත්තා පැටිකිරිගේ එදිරිසිංහ පිළියන්දල මාම්පේ අම්මා උසෙට්ටිගේ එලිසබත් පෙරේරා කැලණිය නුඹමගුඩු ග්‍රාමයේ ගැමි කාන්තාවක් ඉතින් අපේ තාත්තා අම්මා මේ හරි අමුතු විදිහට හම්බලා තියෙන්නේ තාත්තා ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලේ අපේ අම්මගේ මේ ලොකු අයියා කෑගල්ලේ හිටියේ. ඒ ගියම අපේ තාත්තාගේ සිරිතක් තියෙන ඔය සංචාරක වැඩවලට ගියාපුවාම කොහේ හරි හෝටලයක නතර වෙලා පන්සලක් තියෙනවා නම් ඒ පන්සලට යන සිරිතක් තිබ්බා. එදා ඒ පන්සලේ තිබිලා තියෙනවා මේ වෙන්දේසියක්. ඒ වෙන්දේසියේදී තාත්තට හැගිහිල්ලා තියෙනවා කොට්ටුර දෙකක් ගන්න. පොඩි මල් මහපු. අර ගුඩ් නයිට් කියලා එහෙම කියනවා. පස්සේ මේ කොට්ටුර දෙක මිලදී අරගෙන හාමුදුරුවන් අහනවා මේ කවුද මේක මේ මැහුව ගෑනු ළමයා කියලා. පස්සේ හාමුදුරුවෝ කිව්වා මේ හොයාගෙන යනවා. ඒ දෙන්නගේ සම්බන්ධය ආරම්භය එතනයි. ඉතින් අම්මා නිර්මාණය තාත්තා රසවතෙක් නිර්මාණ අගේ කරන්නටත් හැකියාවක් තියෙනවා. මට හිතෙනවා ජානහරා මටත් සුනිල් අපි ඔක්කොටම එන්න ඇති කියලා. එතකොට ඔබේ සහෝදරයාත් අපේ ප්‍රවීණ ගායන වේදියා සුනිල් එදිරිසිංහයන් එතකොට දැන් පවුලේ කව කවුරුත් හිටියද කී දෙනෙක් හිටියද පවුලේ ඔක්කොම අට දෙනයි මම හය වෙන්නා සුනිල් එදිරිසිංහ අවසානය අන්තිමය එතකොට අක්කලා හතර දෙනයි අයියායි මමයි මල්ලිලා දෙන්නයි එතකොට මේගොල්ලෝ අපි නම දෙනාම මොකක් හරි කලාපැත්තක එක්ක චිත්‍ර එක්ක සංගීතය එක්ක නර්තනය ගායනය වාදනය හැම එකක්ම මොනවා හරි එකක් තිබුණා අට දෙනාටම ඉතින් මං රඟපෑම පැත්තට ආවා සුනිල් මල්ලි ගායන පැත්තට ගියා අක්කල හතර දෙනාම ගුරුවරියෝ බවට පත් වුණා විදුහල්පතිවරු බවට පත් වුණා ඉතින් එහෙමයි අපේ පවුලේ තාත්තා රජේෂේවකේ බොහෝම මේ සරල චාම් දුප්පත්පත් නැහැ පෝසතුත් නැහැ එතකොට ඒ කාලේදී කොහෙද ජීවත් වුනේ මතකද ඒ ජීවත් වෙච්ච පරිසරේ කුඩා කල ඔව් කැලණිය නුඟුමුගොඩ බොහොම පුංචි ගමක් ගෙවල් 250කට 300කට වඩා තිබුණේ නැහැ. ටිකක් ඈතින් තිබුණ පස්සේ දැන් නම් ඒක බොහොම සංකීර්ණ තත්ත්වයක ජනගහනය වැඩි වෙච්ච එකක් තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම කියන්න දෙනවා මේ සිංහල අවුරුදු කාලයේදී අපේ තාත්තා මේ අවුරුදු උත්සවය පවත්වනවා. පවත්වලා තරඟ තියලා කතා පවත්වලා ක්‍රීඩා කරන ඉඩ තියලා තෑගි බෝගත් දෙනවා. දැන් මේක තාත්තා මුල් වෙලා තමයි කරන්නේ. හැබැයි සමිතියකුත් තිබුණා අන්‍යෝන්‍යාධාර සමිතිය. ඒකේදී ඒ දැන් ධනවත් උදවියකින් ඒ මුදල් අරගෙන තමයි කරන්නේ. මට හිතෙනවා පසු කාලෙකදී තාමත්
මටත් ඒ පුරුද්ද ඇවිල්ලා තියෙනවා. මමත් සුවඳ පත්ම කියලා සම්මාන උල්ලක් කරා. ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහාය අරගෙන කරන පුරුද්දක් ආවා. මොකද අපේ තාත්තා හැමතිස්සෙම කියපු වචනයක් තියෙනවා. තමන් කැමති දේ අනුන්ට දෙන්න. තමන් කැමති දේ. දැන් කෑමක් වුණා දැන් කිරිපැණි කන්න කැමති නම් ඒක අනිත් අයට සංග්‍රහ කර. අනේ විදිහට කියන්න. තමන්ට කන්න බැරියව නෙමෙයි දෙන්න ඕනේ. මට කන්න බැරියව දෙන්න ඕනේ. ඒ වගේම මේ තාත්තා දුක මට මහ පුදුම විදිහට මං සෑම වැඩසටහනකදී මේක අනිවාර්යෙන්ම කියනවා. මේක ලෝක පුරා බාල මහලු හැම කෙනෙකුටම ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන දෙයක් නිසා. මම ඉස්කෝලේ යන කාලේදී මං සිගරට් බිව්වා කියලා මල්ලි ඇවිල්ලා කියලා ලොකු මල්ලි කිව්වා කියලා මං සිගරට් බිව්වේ නෑ. අර වැඩි මල්ල අයියලා හොරෙන් සිගරට් බොනෝ. අපි පොඩි කට්ටිය ගියාම අපිටත් බීපං කියලා. බිව්වේ නැත්තම් මේගොල්ලෝ ගහනවා චණ්ඩිනේ. අයියලා විතරක් නෙමෙයි චණ්ඩිය අක්කලත් හිටියා. ඉතින් අපේ අක්කලා ගැන නෙමෙයි කිව්වේ. ඉතින් මම ගියා මං ගියා වම එයි බෙදුරසිංහ බීපං කිව්වා. මං කව බෑ කියලා. ගහනවා කිව්වම බයට මං ගත්තා. අතේ තිබුණ සිගරට් කොට්ටේ බිව්වේ නෑ. මල්ලි ගිහලා අම්මට කිව්වා මේක අම්මා ඉහළ උසාවියට දැම්මා තාත්තට. අපේ තාත්තා කවදාකවත් අපිට ගහලා නැහැ. කවදාකවත් බැල්ලා නැහැ. එක දඬුවමක් දෙනවා අවවාද කරනවා. දඬුවම මොකද්ද? තාත්තා නිදන් ඉන්නේ ඇඳ ඇරට දානවා. ඒක තමයි රිමාන්ඩ්. ඉතින් මට හිතුණොත් තීන්දුව ඇඳ ඇරට යන්න වෙයි කියලා කොසක් අරගෙන අතු ගහලා දිවිල්ල මෙහෙම කළා පැදුරක් එහෙම කොට්ටෙකුත් දාලා ටිකක් තියෙනවා දැන් ඔය කට්ටිය අර රිමාන්ඩ් එකට ගියාම සම්පූර්ණයෙන් ඒක හදා ගන්නවා දැන් ඒක ලොකු කට්ටිය කරන වැඩක් මං හිතන්නේ මගේ වෙන්න ඇති ඒක පටන් ගත්තේ ඉතින් මට කතා කරා 6 ඉඳලා 8 වෙනකන් එක පොතක් බලනවා එක පත්තරයක් බලනවා ඒ වෙලාව තමයි නඩුව අහන්නේ ඔයාලා මේ සිගරට් බිව්වා මං කතා කරා තුම්පාරයි අහන්නේ යනවා ඇඳ ඇරට හරියට පය භාගෙන් එනවා එළියට ආපහු තුම්පාරක් මල්ලි නෝ කතා නොසිනා ආපහු රිමාන්ඩ් එකේ පැයක් ඉවරයි. ආයි පැය භාගය කරලා ආපහු කතාන ආපහු තුන් පාරක් ආවා. දැන් නැහැ කිව්වා. පැය දෙක ඉවරයි. තාත්තා ඇඳෙන්න නැගිටිනවා. එනවා එළියට. ඕමිද ගන්නවා. කොළ මේකෙන් කවුරු හරි ඇහුවොත් කොහෙද ගියේ කියලා. ඒ අහපු එකනට කියන්න පුළුවන් තැනකට යනවා. මොනවද එහෙදි කළේ කියලා ඇහුවොත් ඒ අහපු එකනට කියන්න පුළුවන් දෙයක් කරනවා. මොනවද එහෙදි කතා කරේ කියලා ඇහුවොත් අහපු එකනට කියන්න පුළුවන් දෙයක් කතා කරනවා. යනෝ ඔච්චරයි මංගින්නේ ගල්තුඩු ඒක තාත්තා කෙනෙක්ට වඩා පොතක් මං හිතන්නේ තාත්තා කියන්නේ මම පොතකුත් ලිව්වා අපේ තාත්තා කියලා ඕක ඒක තමයි මම කිව්වේ ඔබ ලියු ඔබ සැකසූ සංස්කරණය කළ බොහෝ කෘතීන් ඔබ මට ලබා දීලා තියෙනවා මගේ හිමින් හිමින් කියවලා තියෙනවා මේ ඒ වගේ තියෙනවා ඔබගේ ගති ලක්ෂණ ඒතර පවුලේ ඔක්කොම උසයිද ඔව් ඔක්කොම සාමාන්‍ය තාත්තා උසයි. තාත්තා උසයි අම්මා නම් එච්චර උස නැහැ. නමුත් ඉතින් අපි දන්නේ සුනිල් ඉන්ද්‍රසිංහ මහත්මයා ඔබතුමායිනේ. ඒතර ඔබතුමාගේ අපි දෙන්නේ ලක්ෂණ එකයි. අපි දෙන්නේ උස අයියත් උසයි. අයියත් උසයි. අක්කලා ඉතින් සාමාන්‍ය ගාන තමයි තියෙන්නේ. අයිබෝන් ජේෂ්ඨ රංගදර සතීෂ් චන්ද්‍ර ඉන්ද්‍රසිංහ මහතාත් එක්ක තමයි අද ඉතාමත් රසවත් විදියට අපි ලක්ෂ්මී අපේ අයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් රසවත් ටොමැටෝ සෝස් එක ලක්ෂ්මී රසවත් ටොමැටෝ සෝස් එක තමයි අද ඉතාමත් රසවත් ඩෙවල් එකක් හදන්නේ. ඉතින් ඩෙවල් එකට අපි එකතු කරගත්තේ දඩයම් බට්ටා. ඕගොල්ලන් දන්නවා පුදුමාකාර රසයක් තියෙන දඩයම් බට්ටා තමයි අපි එකතු කරගත්තේ. ඉතින් ලක්ෂ්මී විතරයි මේ දඩයම් බට්ටා නිෂ්පාදනය ඉතාමත් රසවත් විදියට ගුණාත්මක විදියට ඕගොල්ලන්ට දෙන්නේ. ඉතින් අපි ඩෙවල් එක හදන්න මම කියන්න ඕගොල්ලන්ට කොහොමද හරියාකාරව මේ දේවල් සකස් කරගන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල් කියලා දීලා තියෙන ඕගොල්ලන්ට විනාඩි 5ක් විතර හොඳට සෝයා එක තඹ ගන්න ඕනේ ලක්ෂ්මී සෝයා එක තඹ ගන්න ඕනේ යා තඹගෙන ඉවරලා යාන්තම් නිවෙන්න දීලා හොඳට වතුර ටික අයින් කරන්න ඊට පස්සේ අපි මේ කුළුබඩු මිශ්‍රණය එකතු කරගන්න ඕනේ හොඳ සුවඳක් හොඳ රසක් ඉතාමත්ම ගුණයි මේ කුළුබඩු මිශ්‍රණය දේශීය මිශ්‍රණය අපි එකතු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට එකතු කරගෙන විනාඩි 2ක් විතර හොඳට කලවම් කරගන්න ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි කැලිමිරිස් ඒ වගේම ඉඟුරු සුදු ලුණු අපි ලක්ෂ්මී ගම්මිරිස් කුඩු අපි දුඹුරු සීනි මේක රසවත් කරන්න දුඹුරු සීනි ටිකුත් එකතු කරගන්නවා ඒ වගේම තමයි අපිට ලූණු බෙල් පෙපර් අන්නාසි ඉතින් ඒ වගේ තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ලක්ෂ්මී සොයා සෝස් ඉතින් ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් පොල් තෙල් ටිකුත් අවශ්‍ය වෙනවා අපි පොල් තෙල් තමයි එකතු කරගන්නේ මේ රසවත් ඩෙවල් එක හදාගන්න අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා ඉස්කෝලේ යන කාලේ
candi ayi lah dipu cigarette bi wat wadana godat dewal kalla tino netta anggo butuh mata mihem sesetek pun be mata keraga anggo kuda sekolah ekhomu dikil sekolah di kalakhati itu orang tu sambandha windi isel lah sambandha bi mata itu isel lah podi kaling kata waktu ino gedar itu ama punca kali di kaya ni orang tu hata katakwa kali di apa gedar itu awa hinggan nek ekali adu bagi hinggan nohiti ne ya, villa, kudu gahilang, hari meti akar, kena goni akar, itu ane jatuh awak, lupa ulang awak, pinatnya amat dendikela, illano. Tapi mereka amu tu soru pihak, meter kaliin dekalan ay. Batet itu nama mereka anu kerne keran, pasen ay api we, nanti olte nu putih baikna kan ni, pasi mak anu kerne kerla tienno, tapi mata pedi perasnya kawa, goni akwa agan perasnya tiba. Anitte okkomari sarang kote, jatuh awak, roma hari meti okkomar. Apa amma ke amma, achi billing veilan, orang luar dahala. Dengar lidah pette mereka malah tiap orang mata mata kuna manggil lah billing tiga goniya tulur dahala, goniya karya dahala, arahin keran. Acha mma arah gila balor goniya na, goniya faham ni luar mama. Ini mama dengan pinatnya mat dengen orang ramal ranaka panaka panah atar tu lede under tokka. Perharian lah kuna. Ah under tokka kan lah. Ini ngevela tokka kala mma dia acha mma tekan dia malala, arah bedi berakar lah. Acha amma ki bulat kotta wangadi thiyena one eke lindi da amma edipase ayyala uluwa thupattu karana eka light thibunith na uluwa thupattu karana linda ihala acha ammata eka aran thunna ithin otana thamai mage patang ganma ida passe duka me dharmaloka vidyalayedi p ruban p rish mahathayage maum basa kiyabim potta thibuna oke thibuna maddum banna kathawa eka debas swarupen thibune podi loku banna panna wadakaya rajjuru Oh, mama ni tiba ni. Mata kau rut kiala ni, mai mangga ikar. Tadi tu bolat tu benas sedih ikat kiala. Elok, ani itla mai teh mana bay. Karolis kiala, so kene kitiya. Mai idrisinga kene bi diri kian dah ikut. Mata dah dulu separak, mai kian dulu. Mata mai kepadang kitiya. Ir pasi gamé besak kali ni, handi, nantiak penno besak nanti. Mai kediha balu, ya kudo mai. Ar mandan nekat, mesti dia nak kerana puluan naya dekela, macam situ hilang ka. Ya lalu kita dini kekutu kerana, apa nanda kene kiti aje, baki kerana tetun ekeliat dia mema paspor allah stage dekang kahduwa, pola tu kena la, allah kahduwa. Nikon upne me salary type ni, satu na satu dekai ekai. Collection neka satu tis pai, party kud dia mema si ini tekola, valin tamai party. Kita ni kerana belu ada, sahabat. Kita ni. Eko, kamu yang kita hitiya, apa gawal dekat tu nak, wisak wisi bahang kita orang hitiya. Iting, oka kiwa, apa angka, Ravilal bimardar, apa, Yasoda kita antar. Tuh apa sah kini kya? Ini pasi, itu mana tamai mawa, guan ni dili lama piti dekangi. Anne tena tamai aram. Right, khusyeh pete, chef Rukshan, loko wedak. Ada makitan ni. Lakmi tomato sauce agak kek, devil lega khada agan hati tamai. Kerana ni, api apa ter gila apau, Satish Chandra Mahathaya agi peter hari ni, mira mekim pasu. Api deng, me, api, kulo baru misteri ni me ini dia, ekitu kerla, binari deka kiter, tiaga nno, hodya ata kalawang kerga nno, me ini dia. Kita pasal apa ni kita, pol jeli kita turunkan, no? Ita amat lacing hadan pulaan dia, iting api dadaem berita, soya meat lak, dadaem berita soya meat tamai, api kita turunkan ni. Nanti kita api pol jeli kerat pun ada pas, tamai, ikut dewa kerjakan. Lakmi Datte Ambata, International. Tanda masa tertita, Datte Ambata dem alut tuila. Lokupata.
දේසිය දීලා යන්න ආවේ කෝ ආන්ටි නැත්ද මේක දෙන්න මං එහෙ යන්න හැදුවේ අම්මගේ බ්ලැක් චිකන් කරි සුවඳ ඔයාව ගෙදරටම ගෙනත් දුන්නා ඉල්ලගෙන කන්න නේද ආවේ පළමු වරට හඳුන්වා දෙන ලක්මි බ්ලැක් චිකන් කරි සෝයා මීට් ඉල්ලගෙන කන්න හිතෙනවා සුදුලුණු ඉඟුරු ඊට පස්සේ අපි කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා සාමාන්‍ය මේ කැඳි දෙකක් විතර මේ විදිහට එකතු කරගන්නවා එකතු කරගෙන තුත්තක් විනාඩියක් විතර මේ කලවම් කරගෙන දැන් අපි එකතු කරගන්නවා අපි ලක්මි ටොමැටෝ සෝස් පුදුම රසයක් ඒ වගේම තමයි හොඳ තික් එකක් තියෙනවා මේ විදිහට දාන්න ලක්මි ටොමැටෝ සෝස් හොඳට කලවම් කරගන්නවා කෑලි මිරිස් සාමාන්‍යයෙන් දාලි වල ලිප අඩු කරගෙන විනාඩියක් විතර තියාගන්න ඊට පස්සේ තමයි අපි එකතු කරගන්නේ ලක්මි ටොමැටෝ සෝස් හොඳ සුවඳක් එනවා ඉතින් රසත් ඒ වගේම අනිවාර්යයෙන්ම ඊට පස්සේ අපි ගම් මිරිස් කුඩු ඒ වගේම සීනි වතුර අඩු කෝප්ප භාගයක් විතර අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න සාමාන්‍යයෙන් අපි ගෙදර කරි එකක් විදිහට හදනවා නම් අපිට පුළුවන් වතුර ටිකක් එකතු කරගන්න දැන් හොඳ සුවඳක් එනවා ඉතින් තව විනාඩි 5ක් විතර තියෙන්න ඕනේ ඉතින් අපි දැන් තමයි ලක්මි ලුණු කුඩු තේ හැදි කාලක් විතර එකතු කරගන්නේ ඉතින් තාම අපි ලක්මි දඩයම් බට්ටා අපි එකතු කරගත්තේ නැහැ අපි දඩයම් බට්ටා සියලුම අපි කුළු බඩු වර්ග ටික දාලි වරලා සීසන් වෙන්න තියලා තියෙන්නේ දැන් සෝස් එක ටොමැටෝ සෝස් එකතු කරලා ඉඟුරු එකතු කරලා මේ හැමදේම එකතු කරලා හොඳ සුවඳක් එනවා ඉතින් මේ විදිහට විනාඩි 5ක් විතර සෝස් එක තික් වෙන්න ඕනේ හොඳ සුවඳක් එන්න ඕනේ ඔයගලන්ට තේරෙනවා මේ ටොමැටෝ සෝස් එකේ ඉතාමත් රසවත් සහ හොඳ සුවඳක් එනවා එතකොට තමයි අපි මේ දඩයම් බට්ටා සෝයා මිට් ටික එකතු කරන්නේ ඉතින් ලක්මී කියන්නේ ඔබ දන්නවා ඉතාමත් රසවත් වගේම ගුණදායක දෙයක් දේශීය දෙයක් ඒ වගේම රජ රට ප්‍රෞඩත්වය ලක්මී ඉතින් දැන් හොඳ සුවඳක් එනවා වගේම ඉතින් ලක්මී ලක්පෝෂ ටික හදලා තියෙන්නේ තව ටිකකින් අපි අර පැත්තට ගෙනියනවා ඉතින් දුකා බලාගෙන ඉන්නවා ඒ ටිකත් එනකම් ඉතින් මේකත් හදාගෙන අපි ගෙනියමු කොහොමද රස කියන්න දැන් අපි දැන් තමයි වෙලාව අපි මෙන්න මේ විදිහට දඩයම් බට්ටා සෝයා ටික එකතු කරගන්නවා ඉතින් අපි කුළු බඩු මිශ්‍රණයක් දාලා තියෙන හින්දා ඉතාමත් හොඳ රසයක් එනවා ෂා හොඳ සුවඳකුත් එනවා ඒ වගේම තමයි දැන් අපි සෝයා සෝස් ඉතින් අපි ලක්මි සෝයා සෝස් මේ සඳක් විතර අපි මේ විදිහට එකතු කරගන්නවා ඉතින් මේ විදිහට තියෙනකොට අපිට හොඳට ස්ක්වීස් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණය දා ගන්න පුළුවන් ඒක තමයි ලක්මි වෙනස මේ විදිහට කලවම් කරගන්නවා ටිකක් වෙලා තියෙනවා අඩු ගින්දරේ තමයි තියන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට පුළුවන් අනිත් දේවල් එකතු කරගන්න ලක්මි අපේ ඇයෝ අපේ කමයි අපේ රසයි අරගෙන අපි ලංකාවේ බොහොම ප්‍රකටයන් නැත්නම් ලංකාවට ලොකු සේවයක් කරපු විවිධ ශේෂ්ත්‍රවල පිරිපුන් මිනිසුන් ඔබේ නිවසට කැඳාගෙන ඉන්නේ අපේ ඇයෝ තුලින්. එතකොට ඒ ශ්‍රේෂ්ඨයන්ගේ යම් යම් අවදි ගැන ඔබ නොයසූ සමහර දේවල් ගැන අපි කතා කරනවා. අද ඔබ දන්නවනේ අද ඉන්නේ සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා. එතුමත් එක්ක ඉන්නකොට ඉතින් තේපැන් සංග්‍රහයකටත් ආ මම දැන් චෙෆ් අපිට මේ ලක් පෝෂෝලින් අග්ගල හදලා එවනවා හැමදේම රසවත් අග්ගලා මේක බොහොම පෝෂණයෙන් පිරි අග්ගලයක් ඒ නිසා අපි කතා කරන අතර සංග්‍රහයටත් යොමු වෙනවා අපි නැවතුනේ අර පාසලේම නාට්‍යයක් කළා සල්ලිත් එකතු කළා ෂෝ එකකුත් කළා ඒ ඉවරෙච්ච තැනින් ඊට පස්සේ අර මං කලින් කිව්වා මේ ළමා පිටියට ගියානේ ඒකෙන් පස්සේ විමුදර් මුස කරා මේ උමන්දාවෙන් පිටුවක් කියලා මම ඒකේ වේදේහ රජුරුවන්ගේ චරිත කරා
ඊට පස්සේ මම නාට්‍ය කරන්න පටන් ගත්තා. මට සර් කෙනෙක් ඉදන් කිව්වා මේ ස්වාතිස් KS ගේ සුදුසුදු පොත කරන්න කියලා. කයිපොත මං කියවුවා. ලස්සන කතාවක් තියෙනවා. මට මේක කරන්න හිතෙන්නේ නැහැ. ඇයි මට චරිතයක් නැහැ. ටිකිරිගේ චරිතයට මාව හරි නැහැ. අදිරිගේකටත් හරි නැහැ. ඉතින් පස්සේ මම කල්පනා කරා සර්ගේ කියන එක අහන්නත් ඕන, වැඩේ කරන්නත් ඕන, කතාවත් හොඳයි. මම චරිතයක් එකතු කරා. අර අවසානයේ ගත්තා මුලට චිත්‍රපටි වල වගේ. කොල්ලෙක් කොල්ලු දෙන්නෙක් එළුවේ කරගෙන යනවා. අර සෝහන ළඟ අදිරිගේ සෝහනට පානක් පත්තු කරන රන්දලා මෙයාත් එක්ක. ඒයි මොකද මේ හැමදාම හැන්දාවට මේ මම නම් දන්නේ නැහැ. අපි ඕක කියලා බබාසීයාගෙන් අහමු. අන්න යන බබාසීයා ළඟට. බබාසීයා බණ පොතක් කිය ඔකේ රැරි ඉන්න එක මම ආපහු කරනවා. දරුවනේ මම තරුණ කාලේ. එතනින් පස්සේ එන්නේ බබා මාමා. අදිරි ටිකිරි නෙමෙයි ජනප්‍රිය වුණේ බබා මාමා. කොහොමද චරිතයක් දාගත්තා. එතන ඔබ වැඩිපුරම ගායන පැත්තේ ට හුරු උරු නාට්‍ය කරන්න උත්සාහ කරා. කියන්නේ සංගීතයේ මුසු. ඒකට හේතුව දැන් ගෙදරම සංගීතය එහෙම තිබ්බද නැත්නම් සුනිල් එදිරිසිංහයන් සහෝදරයා ඔබේ. එතකොට ඔහු පසු කාලෙක ප්‍රකට ගායකයෙක් වෙනවා. එතකොට ඔබ තුලත් ඒ කියන්නේ සංගීතයේ හැකියාව ගායන හැකියාව තිබිලා තියෙනවා. ඔව් දැන් ඔය මේ ප්‍රේමදාස මුදුන්කොටුව මහත්තයාගේ ඉස්සල්ලාම ගුරුපත් වීම අපේ ස්කෝලේට. හැබැයි වැඩි කල් අපිට ඉගෙන ගන්න නැහැ. එතුමාට ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවට යන්න සිද්ධ වුණා. මම සංගීතය අත්හැරියා. ඉතින් අනිත් ළමයි ඊළඟ ආපු ගුරුවරයත් එක්ක කරා. මට සින්දු කියන්න පුළුවන්, ගායනා කරන්න තමයි බැරි. සුනිල් එදිරිසිංහ ගායනා කරනවා, අතිශාන් එදිරිසිංහ කියනවා, වෙනස තියෙන එතනයි. ඉතින් ඒක නිසා මේ හැබැයි මං ගීතවලට ආසයි. මම හැමදාම උදේ රේඩියෝ එකේ මොනවා හරි සින්දුවක් කරනවා නම් එහෙමනම් පිච්චර් එකක් බැරුවා නම් හින්දි චිත්‍රපටිය බලනවා. ඔය හින්දි චිත්‍රේ වරු ගල්ලා ගෙදර ඇවිල්ලා අම්මරතු අරේෂම කියා ඔය වගේ දේවල් කියනවා. එතකොට නැත්තම් සින්දු කෑලි මුල සසර වසර තුරු ඒ වගේ මුල ටික විතරයි කියන්නේ. හැබැයි ඉතින් ඔය සින්දු කෑලි කියන එකෙන් මට පොඩි ප්‍රශ්නයකුත් මතුවෙනවා. මගේ තැන එක කියන එක හොඳයි වගේ. මම එක්තරා ආයතනයක වැඩ කරනකොට එතන ලොක්කෙක් හිටියා. ඒ ලොක්කා මේ හරි සෙල්ලක්කාරයා, මෝටර් බයිසිකල් ගියන්නේ. එයා ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල ප්ලාස්ටර් එකක් දාගෙන මගේ ඔෆිස් එකේ පැත්තේ තමයි CTB එකේ ලොකු බස් සීට් එකක් දාගෙන එයා ඉන්නවා. දැන් අපි අලුත් ලිපිකරුවෝ අපිට කියලා දෙන්න හෙඩ් ඔෆිස් එකෙන් ආවා එක්කෙනෙක් ෆයිල් කරන හැටි, ඩ්‍රාෆ්ට් කරන හැටි. අරයට මට හිතිලා පස්සේයි මේක මට දැනගන්න හම්බුනේ. එයාට හිතුණා මාම කපලා දාලා මෙතන මුල් වෙන්න. මගේ ඔළුවේ තියෙන්නේ මේ රස්සාව නෙමෙයි, චිත්‍රපටි කරන කතන්දරේ රඟපෑම කතන්දර. ඉතින් ඔහොම දීලා එනකොට අර මනුෂයා මාත් එක්ක ටිකක් අමනාප වෙන්න පටන් ගත්තා ලොක්කා. හැබැයි ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරනවා. මම දන්නේ නැහැ නේ එයා මාත් එක්ක තරහයි කියලා. සිගිරියට වන් ඩේ ට්‍රිප් එකක් ගිහිල්ලා ඇවිල්ලාට මට එදිරිසිංහත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිස්සු මෙතන උනා මම්ම කතා. නෑ ඔයා මේ මට හින්ට් ගහලා තියෙනවා. මම මෙතන ඉන්නවට කැමති නැහැ කියලා. පස්සේ මං හොයාගෙන ගියා මොකද්ද. එක දවසක් මං කියලා තියෙන්නේ වනමලක් අතර දාලා කඩදාසි මලක වහලා අඬු කඩා ගත්ත බඹරෝ දැන්වත් බල ඉගිලීලා. මෙයාගේ විවාහක කාන්තාවත් හිටියා, තව කඩදාසි මලකුත් තිබුණා. එතකොට විවාහක කාන්තාව වනමල, අනිත් එක්කෙන කඩදාසි මල, අඬු කඩා ගත්ත බඹරා, දැන්වත් බල උඹ මෙඩි ඉපකින් ඵලයක් අර ආපු මිනිහා මේක ගැට ගහලා දුන්නා වැඩේ. පස්සේ මම කතා කරලා පස්සේ තමයි ඔහුට තේරුනේ මම එහෙම බලාපොරොත්තුවක් නැහැ. එහෙම නිකන් වක්‍රව කියන්නේ නැහැ නේ. කියන දේ මූණටම කියලා මිසක්. ඒක මාරු. ගීත වැඩිය මූණන්න යන්න එපා. ප්‍රශ්න ඇති වෙනවලු. අපි ලක්පෝෂ අග්ගලයක් කන්න කියලා මම අරගෙන තියෙනවා. ඉතින් ඔබේ නිවස ඇයිල මම ඔබට සංග්‍රහ. නෑ ඒක එහෙම වෙන එක හොඳයි නේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියෙනවා. එහෙනම් අපි ඒක බීලා හිමීට කතා කරමු ඉදිරි ටික. අපි එහෙනම් දෙයකත් බිව්මුකෝ. හොඳයි බොහොම ස්තුතියි. අපි තේක බිබී නම් කතා කරන්න පුළුවන්. මම කැමති යොමු කරන්න ඊළඟ කාරණය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණීම. දැන් සුදුසුදු කරාට ඒක මං හිතන්නේ වෙන සීමාවකනේ කරේ. ඔව්. නමුත් ඔබ
ප්‍රසිද්ධ වේදිකාවට පැමිණලා වෘත්තීය වේදිකාවට පැමිණීම ගැන තියෙන ඔව් දැන් ওই ධර්මාලෝකයෙන් පස්සේ මම අල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයේත් ඉගෙන ගත්තා ඒ කාලේදී තමයි මේ නාට්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණේ මොකද එතකොට ටිකක් බයසෙන් වැඩි නිසා මහවේදිකාවට එන්න ලොකු ආසාවක් තිබුණා අපේ ලොකු අයියා මාව සම්බන්ධ කරා කලාගුරු ජේ.ඩී. පෙරේරා මහත්මයාට එතුමා එතකොට එඩි ජයමන රුක්මනී දේවි එඩි කුලතුංග ජෙසිකා වික්‍රමසිංහ ශීලා පීරිස්ලා රඟපාන නාට්‍යයක් පුහුණු වෙමින් හිටියා නීතිගිද ජොන්සිල්ලා සූරින්ගේ වෙස්සන්තර නූර්තිය ඉතින් පස්සේ මේ මට ඒකට එන්නයි කිව්වහම මට රටවැසියෙකුගේ චරිත තමයි හම්බුනේ වචන 8යි මාස 8ක් පුහුණු වීම සතියේ දවස් 3 ගන්න එක රියසල් එකක් මම මිස් කළා නෑ නියමිත වෙලාවට පය භාගයකට කලින් යනවා ගිහිල්ලා ස්ටේජ් එක අතු ගාලා පුටු තියලා අරවම ගලා ඉදි ජාමාන ගෲප්පුණ දේවගේ බෑග් එක පාවගෙන දෙනවා අපි තරුණයන් හැටියට වැඩි හිටියන් ලොකු විදිහට සැලකුවා දැන් අද එහෙම ටිකක් අඩුයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට ඒ ප්‍රශ්න තියෙන්නේ තරුණයන්ටයි ඉතින් එහෙම කරා කරලා ඉවරනට පස්සේ ලුකා ඔයාට කියන්නේ ඔබ නාට්‍ය කලාව ගැන හොඳට දන්න කෙනෙක් නිසා ලංකා ඉතිහාසයේ එක දිගට එකම නාට්‍යයක් රඟ දක්වලා නැහැ මේ වෙනකන් කොහෙක්වත් ඒ වෙස්සන්තර ලුම්බිනි රඟහලේ එක දිගට දවස් 14 හැමදාම 6:30 දර්ශනේ සෙනගින් නර්මන්නන්ගෙන් පිරෙනවා දැන් මේකේ ජූතක බමුණගේ චරිත රඟපෑවා ගුණවර්ධන කියලා පරණ නළුවෙක් ටවර් හෝල් නළුවෙක් එයා ටිකක් ඔය මත් වතුර එහෙම බීලා අර දුප්ප මේ ළමයින්ට එහෙම නේ ඇත්තට ගහනවා වගේ ප්‍රශ්නක් තිබුණා. ඒක විනය විරෝධී වැඩ ටිකක් කරනවා. මෙයා එකපාරට ඇවිල්ලා රුපියල් 200ක් කිල්ලුවා. අද මට ගෙදර වැඩක් තියෙනවා. ඒක ගුවා දවස් 14 වෙනකන් කිසි කෙනෙකුට ගෙවන්නේ නැහැ. ඒක නිසා ඒක දෙන්න බෑ. මෙයාට තරහ ගියා. මෙයාට තරහ ගිහලා එහෙනම් වෙස්සන්තර නටා ගන්නවා කියලා මිනිහා යන්න ගියා. මිනිහා යන්න ගියාට පස්සේ දැන් ධර්මදාස ගුරු ස්ටේජ් මැනේජර් දැන් ජූතක බමුණ නතු වෙස්සන්තර පෙන්නන්නේ කොහොමද දැන් මගේ නම තමයි එන්නේ මුලට මම එක්කන් ගියා සර් ළඟට සතිෂ්ඨ මේක කරන්න පුළුවන්ද කියලා මම කොහොම බලන්නම් කියලා ඊට පස්සේ දැන් මම තනි කර ඒ චරිතය කළා නෑ මම දැකලා තියෙනවා හැබැයි ආසාවක් තියෙනවා මම බැලුවා මේක හොඳ chance එකක් ආවාද මේක මම කොහොම මං කරන්න බලන්නම් කියලා ඊට පස්සේ සර් වෙලාව බැලුවා ඔන්න මං විනය ඉගෙන ගත්ත තැන හරි 6 වෙනකම් බලන්න ගුණවර්ධන එනකම් 6ට ගුණවර්ධන නාම සතිස් ඇඳුම් දාන්න ඒ පාවිච්චි ඇඳුම් දාන්න අත්තමස්සේ මුදුකන් කියනවා නම් බොරු කියන්නේ ගුණවර්ධන මහත්තයාට එන්න නොලැබේවා සිත් පහළ නොවේවා කියලා නම් ප්‍රාර්ථනා කරා මොකද මේ chance එක නැති යනවා පස්සේ 5:45 මල්ලි ඇඳලා ඉවරයි. ජෝතිය ගාලා ඔක්කොම ගාලා දැන් මේකප් රූම් එකට ගිහිල්ලා ඉන්නවා පොලිමේ. කට්ටිය ඕඩර් එකට යනකම්. දැන් කොල්ලෝ කෙල්ලන්ට එහෙම අපේ යාළුවන්ට ඉතින් හරි ජොලි මේ නාමකෙක් අපි අපේ තමන්ගේ මිනිහෙක් මෙතන මේ ප්‍රධාන චරිතයකට එනවා කියලා. ඔහොම කියලා මම දැන් ඉන්නකොට එකෙක් කිව්වා "ඒ සතිෂ් ඇවිල්ලා ඇවිල්ලා" කිව්වා. මොනවද නැහැ ඇවිල්ලා. ඉවරයි. අර හින්දාඩිය දැම්මා. මං සර් ළඟට ගියා සර් මිස්ටර් ගුණවර්ධන ඇවිල්ලා ඉන්නවා මම මොකද කරන්නේ නෑ අද සතිස් නටන්නේ ඇඳුම් දාන්නේ අද නටන්නේ සතිස් නීතියක් තිබුණා 6න් පස්සේ කිසිම කෙනෙකුට පුහුණුවට රූලක් ගහනවා වෙලාවේ 3ට නම් 3ට 6ට කලින් පස්සේ එන්න බෑ කාටවත් 6යි 10යි අර යනකොට අන්න බැඩේ නෑ සතිස් නතරනේ දැන් අස්සනට තියෙන දැන් මේ පළවෙනි දවස තියෙන්නේ මට අවුරුදු 20යි එතකොට වයස පතිවෘතා රකින්න භාර්යාවතෝ චූඩා මාණිකයක් බඳු ස්ත්‍රී රත්නයක් ඕක තමයි පළවෙනි දවස් කාලේ දැන් මේක මේ හැඩින් කියලා හරියන්නේ නෑනේ රවුලක් එහෙම දාලා තියෙන්නේ පතිවෘතා රකින්න භාර්යාවතෝ චූඩා මාණිකයක් බඳු ස්ත්‍රී රත්නයක් එතකොට හරින ඩයලොග් එක වයස පෙන්වුවා දැන් මේක ඊළඟ අභියෝගයේ තියෙන සින්දුවක් තියෙනවා අමිතතා පෙනවා බොහොම දෝෂ පන්තුටේ ගෑනු දැන් කියයි දැන් මට තියෙන ඉලව්වකලේ තීව මන්දා තී මේ මාසයක් කියන්නේ ඒක අරම කියන්න බෑ අර ටෝන් එකේම කියන්න බෑ
අරය කියනවා බොම දෝෂ පන්තුටේ ගෑන ඉලව්ව කළේ තිව බන්දා තිනේ මාස් පුල්ලංකෝ හැබැ සුතියෙන් පොඩ්ඩක් එළියට යනවා මාස් බැලුම් ගහල මාව මාන්ට මහලාට ගන්නවා මම ඇතුලේ අරයයිදී අපි සතිශ්චන්ද මහත්මයා ඇතුලට යනකොට අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා එමු පස්වරක් චක්කරේ පස්වරක් එක ගුණයි පස්වරක් දෙක රසයි පස්වරක් තුන පෝෂණයයි මේ තියෙන්නේ පස්වරක් පෝෂණයම එකට ගුලි කරලා සුගප්‍රී ඉරිඟු සහල් මුං සෝයා කඩල සමග පස්ගුණයක ශක්තියෙන් දරුවන්ගේ වැඩිමට අවශ්‍ය පෝෂණය ලක්මී ලක් පෝෂ පස්වරක් චක්කරේ රසගුණ පිරිසාත්තරේ ගොඩියන හොඳයි අපිට දැවල් දිගන් යුතරයි නූඩ්ල්ස් එතකොට කො දැවල්දර කාසි බලන්න මොකද ලක්මි මැජික් මික්ස් නූඩ්ල්ස් තියෙද්දි ලක්මි මැජික් මික්ස් නූඩ්ල්ස් බහැර ගන්න හිතෙන රසයක් අද ඉතාමත් රසවත් විදියට දඩයම් බට්ටා ලක්මී සොයා මීට් එක ඉතාමත් රසවත් ටොමැටෝ සෝස් එක අපි හදලා තියෙන්නේ. පුදුම රසයක් තියෙන ඕගලන් අදම හදලා බලන්නකෝ. ඉතින් ඒ වගේම තමයි අමතක කරන්න එපා. සෙනසුරාදා හවස 6ට සුවර්ණවාහිනී බලන්න අනිවාර්යයෙන්ම ලක්මීත් එක්ක මම එනවා ඉතාමත් රසවත් ඕගලන්ට රෙසිපි එකක් අරගෙන. ඉතින් දැන් මේක අඩු ගින්දරේ හොඳට තැඹි තැඹි තියෙනවා. දැන් අපි ලිප ඕෆ් කරලා ඉවර තමයි මේ කපාගත් වෙජිටබල් ටික එකතු කරන්නේ. දැන් අපි මේ වෙජිටබල්ස් ටික එකතු කර ගන්නවා. ඉතින් අන්නාසි කන්න නැති කෙනෙක් ඉන්නවනම් අපිට අන්නාසි නැති වුණත් මේක හදන්න පුළුවන්. ඉතින් තාමත් ලස්සනයි ඒ වගේම තමයි තාමත් රසවත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දඩයම් බට්ට එකතු කරලා ඒ වගේම තමයි ලක්මී ටොමැටෝ සෝස් එකතු කරලා තාමත් රසවත් ලෙවල් එක හදාගත්තේ. ඉතින් මේ වගේ අලුත් රෙසිපීස් අරගෙන සෙනසුරාදා හවස 6ට සුවර්ණවාහිනියෙන් අනිවාර්යයෙන්ම ලක්මී අපි ඇයුත් එක්ක මම එනවා ලබන සතියේ රසවත් රෙසිපි එකක් අරගෙන. අපේ ඇයෝ අපේ කමයි අපේ රසයි එක්ක අපි අද ආවේ සතිෂ්ඨන්ද ඉදිරිසිංහ ශූරීන්ගේ නිවහනට. එතුමත් එක්ක කතා බහ කරගෙන ඉන්න ගමන් අපි කෑම රස විඳින්නත් ඕනේ චෙෆ් ලෑස්ති කරලා තියෙන නිසා. ඒ කෑම ගැන කියනකොට මට හිතුණා කෑම ගැන අහන්න සතිස් මහත්මයාගෙන. හැබැයි ඊට ඉස්සෙල්ලා මට හරි ආසයි මා දන්න කතාවක් ඔබම කියපු තියෙනවා බොහෝ අය එක දන්නවද නැද්ද දන්නේ මම මාතරාච්චි චිත්‍රපටියයි සඳකඩ පහනක ගීතයයි ඒවා ඕන තරම් අපි අහලා තියෙනවනේ කතරගමගේ කතාවක් තියෙනවා මේ මාතරාච්චි චිත්‍රපටියට ඉතින් මේක බොහොම අමාරුවෙන් හදපු චිත්‍රපටියක්නේ ඉතින් කතරගම දේවාලය දැන් දර්ශනත් තියෙනවා කිරින්ද තිසමහාරාමෙත් තියෙනවා ඉතින් මම කල්පනා කරා දැන් ජනවාරි මාසේ 73 මේක දිනේ දීලා තියෙනකොට මම කතරගම ගිහලා කිරිවෙහෙර වැඳලා බාරයක් වෙන්න ඕන කියලා තමයි ගියේ. දැන් කිරිවෙහෙර වැඳලා මම අර රීල් දෙකකුත් අරගෙන දේවාලයට යන්න ඉස්සෙල්ලා ඒ කාලේ කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කරනවා. ඉතින් එනේන වන්දනා කරවෝ මේකේ චෛත්‍යයට ආධාර විසින් පරිත්‍යාග කරනවා. දැන් ඒ පරිත්‍යාගයක් හැමතිස්සෙම කරන්නේ මියගිය කෙනෙකුට පිම්පිනිසයි. නමුත් ඉතින් මම කල්පනා කරා මෙතන දෙනු දහක් සෙනගේ ඉන්නවා රුපියල් 5ක පරිත්‍යාගයක් කරොත් චිත්‍රපටියේ නම කියලා නොඹ ළඟදී තිරගත වීමර නියමිත මේක දෙවි පිහිටෙන් මේක සාර්ථක වෙන්න කියලා ගියා ගන්න. ඉතින් ළමෙක් හිටිය තරුණෙක් කෝටි කවර රුපියල් 5 දීලා මල්ලි මේ මාතෘකා චිත්‍රපටියේ ද ළඟදීම තිරගත වෙනවා. මේක සාර්ථක වෙන්නයි කියලා මේ ප්‍රාර්ථනාවක් කරන්න කියලා. දැන් මම එනකොට දේවාලි කීටුවට එනකොට ඇහෙනවා නැසි ගිය මාතරාජ්‍යට පිම්පිනිස රුපියල් 5ක පරිත්‍යාගයක් නැසි ගිය මාතරාජ්‍යට නිවන්සප ලැබේවා කියලා කිරිවේර ප්‍රතිසංස්කරණ මණ්ඩලය ප්‍රාර්ථනා කරයි මට රත් වුණා මං ඇවිල්ලා මොකද්ද මිනිස්සු මේ කරේ නෑ සර් මම සර්ගෙන් රුපියල් 5 බාරගත්තේ ඇත්ත මම ටොයිලට් එකට යනකොට අනිත් එක්ක නාවනේ එයා දන්නේ නැහැනේ මේ මැරිච්චයිමනේ කියන්නේ යා කියලා තියෙනවා මං කරුණා කළා නිවැරදි කරන්න දැන් කියලා කිව්වා. ඉතින් ඕක හරි අමතක නොවන සිද්ධියක්. දැන්
අර කුඩා කාලේ අපි තරුණ කාලේ නාට්‍ය ශිෂ්‍යට පිවිසීම ගැන කතා කරා. අද අපි ටිකක් වෙනස් දේවල් මම කියන්නේ අර හතරස් අපි හැමදාම සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහන් එක කතා කරන දේවල් නෙවෙයි කතා කරේ. මට හිතුණා කෑම රුචිය ගැන නැත්නම් පොඩා කාලේ සිට කෑම ෆුඩ් ගැන තියෙන මතය. මම හිතන කලින් කාලේ වෙනස් වෙන්නේ නැති කුඩා කාලේ කෑවේ මෙහෙමයි. කන්න ආස තිබ්බේ මේක, කන්න උනේ මේක. තරුණ වෙනකොට මෙහෙමයි, අද වෙනකොට කොහොමද? දැන් මෙහෙමයි දැන් කුඩා කාලේදී දැන් අපි තාත්තලා අම්මලා දෙන දේවල් කන්නේ නැහැ. තරුණ කාලේට එනකොට අපි පිටස්තැන් වල ගිහිල්ලා විවිධ දේවල් කනවා. නමුත් වයස මොහු කරා යනකොට ආහාරවල පෝෂදායක තත්ත්වය ඔය ප්‍රෝටීන් කොහොමද තියෙන්නේ, අකඩ ගුණවත් තියෙන්නේ ඕවා ටිකක් ඉගෙන ගන්නකොට තෝරා බේරලා තමයි කරගන්න ඕනේ. දැන් මම ජිනීවා නුවර ගිහිල්ලා යුනයිටඩ් නේෂන් ශාලාව බලලා අපෝම එතන රෙස්ටෝරන්ට් එකක් තියෙන එකට ගියාපුවාම අපි පෙන්නපුවාම කෑම ඒගොල්ලෝ දාලා දෙනවා යා. මම මෙහෙම කියලා මම කෑම පෙන්නපුවාම යා මට දාලා දුන්නාම එතන හිටපු ප්‍රශ්ජාතික මහත්තයා කියනවා ඔබ කෑම බෙදා ගන්න දන්නේ නැහැ කියලා. මට ලැජ්ජ හිතුණා. එතනින් පස්සේ මම කෑම ගැන හොයන්න පටන් ගත්තා ආහාර ගැන. අන්තිමේදී ඒක ප්‍රතිඵලය වුණේ ආහාර කියලා පොකල හොඳ A4 size පොතක් මම මුද්‍රණේ නිකුත් කෙරුවා. මොකද එතනදී අපි දැනගන්න ඕන එකක් තමයි මේ ආහාරවල තියෙන ගුණාගුණ කොයි වගේද කියන එක. විශේෂයෙන්ම තෝරගෙන ඒක කරන්නට ඕන. දැන් ඉතින් අපි සඳහන් සමය ගත කරනකොට දිරවීමට පහසු දේවල් දැන් මස් මාංශ වගේ දේවල් මස් නම් කන්න ප්‍රියක් නැහැ. මාළු වගේ දෙයක් ආවත් ඒක දිරවන දෙයක් වෙන්නට ඕන. දැන් විශේෂයෙන්ම මගේ වැඩිම කැමැත්තක් තියෙන දුක මේ වෙලාවේදී ඉන්දියානු කෑම පැත්ත ගැන. මොකද ලොකු සැහැල්ලුවක් දැනෙනවා. වෙජිටේරියන් උත් වෙනවා. ඉතින් ඒ වගේ ටිකක් කොහොමත් අපි අපේ ජීවිතයේ ආහාර ගැන විතරක් නෙමෙයි හැම දෙයක්ම අපි උචිත පරිදි තෝරා ගැනීමේ හැකියාව හැම කෙනෙකුටම තිබුණොත් ලෙඩ රෝග අඩුයි. ඔව් එතුමානි කිව්වා වගේ අපි චෙෆ් හදලා දීපු අර ලක්ෂ්මී ටොමැටෝ සෝස් එක භාවිතා කරලා හදපු ඩෙවල් එකක් තමයි නූඩ්ස් ටිකක් තියෙනවා. මම හිතනවා මේක සැහැල්ලු ආහාරයක් වෙයි කියලා. ඔව් මේක සැහැල්ලු ආහාරයක්. ඔව් අපි රස ප්‍රමාණය තෝරගන්නකොට ටිකක් ඒක තියෙන සමන්ට කැමති ප්‍රමාණය. මම ආරාධනා කරනවා ඔබටත් කටක් අනුභව කරලා බලන්න චෙෆ් ගේ වැඩ කොහොමද? ලක්ෂ්මී නිෂ්පාදයේ රස මොකද්ද කියලා. එමනම් සුජාන්ත වෙනවා ඔබතුමාට අපි සමග අද හෝරාවකට ආසන්න කාලයක් කතා බහ යෙදුණා විවිධ මාතෘකා යටතේ. මම හිතනවා තව ගොඩක් දේවල් ඔබ මේ රටට හිමි කර දෙන්න ඕනේ, ලෝකෙට හොයා දෙන්න ඕනේ. එනිසා දීර්ඝාෂ පදනවා යමක් ඔබේ ප්‍රේක්ෂක ජනතාවට කියන්න තිබෙනවා නම් මේ වෙලාව. ඔව් එක්තරා උගතෙක් කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහනවා ජීවිතේ කොච්චර දිගද කියලා. එතකොට උත්තරය B අකුරේ සිට D අකුර දක්වා විතරයි. B කියන්නේ බර්ත්, D කියන්නේ ඩෙත්. උපත සහ විපත කාලයක අවුරුදු 50 60 90 100 වෙන්නත් පුළුවන්. එතකොට මේ B අකුරටයි D අකුරටයි මැදි වෙන අකුරක් තියෙනවා C අකුර. ඒකේ වචන තුනක් තියෙනවා. එකක් choices, අනිත් එක chances, ඊළඟ එක තමයි changes. හරි දේ තෝරගන්න ඕන. හරි දේ නිවැරදි තෝරගන්නකොට වාසනාව ඉබේම එතෙන්ට එනවා. ඒ වගේම වෙනස් වීමක් අපි නරක පුරුද්දක් තියෙනවා නම් අපි ඒකක් අත්හරගන්න ඕන. ඉතින් මේ දේවල් කරගන්න නම් යහපත් ආකල්ප A අකුර attitudes කියන එක තියෙන්න ඕන. එතකොට යහපත් ආකල්ප මත තමයි සාරධර්ම ගොඩනැගෙන්නේ. ඒ සාරධර්ම වලින් පිරිච්ච කෙනෙකුට තමයි යහපත් විනිශ්චයක් තියෙන්නේ. එයාට තමයි හොඳ විනයක් තියෙන්නේ. එයා තමයි යහපත් පුරවැසියෙක් වෙන්නේ. එතකොට වියතුන් උගතුන් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම කියලා ලියලා ඉවරයි. අපිට තියෙන්නේ ඒවා අපේ ජීවිතේට ආදේශ කරගෙන කටයුතු කිරීමයි. ඉතින් මගේ ඉල්ලීම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ජ්‍යෙෂ්ඨ කරාකරුවෙක් හැටියට මේ ජීවිතේ හරි වටිනවා. මේ වටිනා ජීවිතයට ඔබ වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න ඕන. ඒ වටිනාකම අනිත් මිනිහටත්
ප්‍රයෝජන වෙන්න ඕන මානව දයාවෙන් අපි ජීවත් වෙන්න ඕන දකුණු අත පිරිසුදු කරන්න බෑ වම් අත නැතුව වම් අත පිරිසුදු වෙන්න දකුණ අත සහජීවනය ඉතාම අවශ්‍යයි විශේෂයෙන්ම මේ කාලේ ස්තුතියි එහෙනම් ඔබතුමන්ට අපි ලක්ෂ්මී ආයතනයේ මේ සියලුම නිෂ්පාදන තියෙන නිෂ්පාදන කට්ටලයක් ත්‍යාගී ලෙස තියෙනවා එමනම් අපි සමුගෙන යනවා ලබන සෙනසුරාදාත් තවත් මෙවැනි විශිෂ්ටයෙක් සමග ලක්ෂ්මී අපේ ඇයෝ අපේ කමයි අපේ රසය අරගෙන ඉන්නවා අපේ කමයි අපේ රසයි ලක්ෂ්මී